ආයි බං කියලා පිළිගන්නව SL YouTube channel එකේ තියෙනවා නේද? ඉතින් අදත් අරන් ගිහලා තියෙනවා වීඩියෝ එකක්. ඉතින් මේක ghost review එකක්. එහෙම නැත්නම් මම කලින් කරපු Hallmark experiment එක පසු විපරමක්. ඉතින් ඒක තමයි දැන් අරන් ගිහලා තියෙන්නේ. ඉතින් ඔයාලා බලන්න ඇති මේ ghost experiment කරන්නේ නැද්ද? paranormal activities කරන්නේ නැද්ද? ඇයි මේ channel එක නවත්තලා වගේ දුවන්නේ නැහැ? මේ තියෙන ලංකාවේ තියෙන තත්ත්වයක් එක්ක ඉතින් අපිට මේ වෙන පිටකමකට යනවා කියන්නේ ඉතින් ගොඩක් අවධානම් වැඩක්. මේ ළඟදී මම යන්න ගිය එක්ස්පෙරිමන්ට් එකක් කරන්න ගියාට පස්සේ කොහොම හරි පොලිස් කේස් පවා ආවා. මොකද ඒ මිනිස්සු කැමතිද වෙන තැනකින් ඇවිල්ලා දෙයක් කරනකොට යාලා පොඩ්ඩක් අපි අමුද්දේ බලන්නේ මිනිස්සුන්ට කොරෝනා තියෙනවද PCR එකක් කරලා දැවිලා තියෙන්නේ. ඉතින් ඒක ගොඩක් ප්‍රශ්න එනවා. ඉතින් චුට්ටක් මේක නිවැරකන් එහෙම නැත්නම් මේක පොඩ්ඩක් රිලැක්ස් වෙනකන් අපි ඔහොම ඉඳගෙන යන් අනිවාර්යයෙන්ම ඉස්සරහට ගේනවා. ඉතින් මේ වෙනකොටත් වීඩියෝස් දෙක තුනක් මම ලෝඩින් කරලා තියෙන්නේ ඉස්සරහට වැටෙන්න. ඉතින් ඒ හින්දා බලන්න පා අනිවාර්යයෙන්ම ළඟදිම වලට දවන්ත ගණේ එහෙම නැත්නම් ලංකාවේ කරන එතෙක් මෙතෙක් කරන එක්ස්පෙරිමන්ට් අතර සුපිරිම එක්ස්පෙරිමන්ට් අනිවාර්යයෙන්ම වලට බලා ගන්න පුළුවන් කාගෙන්වත් බලන්නේ නැති එහෙම නැත්නම් ඔයාලා හිතන්නේවත් නැති දේවල්. ආයි තින්ක් කියන්න ඕනි මේ කරන්න ගියේ මම විලසෑනි එහෙම නැත්නම් විලසෑනිගේ හඬ පිළිබඳව මම අහුනේ වීඩියෝ එකක් කරා මට හිතෙන විදිහට channel එකේ ද මාස 6කට තිරුටදී. ඉතින් මේකෙදී අපිට දකින්න පුළුවන් අහම් වුණ දේවල් තමයි මම අද කතා කරන්න යන්නේ. කොට දෙනෙක් කියනවා මේක ඇත්තද? වා මොන කොහොමද මේකට මුහුණ දුන්නේ කියලා. ඉතින් මුහුණ දුන්නා මම ඇත්තටම මේක විල මුකුත් නෙවෙයි. මේක මම හිතන විදිහට මේ බොදුනම කියන්නේ ඇත්තටම කටුස්සෙක්. එහෙම නැත්නම් සතෙක් කියන එක තමයි මම කෙලින්ම කියන්නේ. මොකද අවතාරයක් නෑ අනිවාර්යයෙන්ම මට පේන්න ඕනේ. මොකද මම ලයිට් ගහලා තිබ්බේ. අනිත් එක ඒ උසට ආවනම් ඒවිත් එතනදී මට හොඳට පේන්න ඕනේ. මොකද ලයිට් ගහුවට පස්සේ මූ කැලිපෙලගෙන දිව්වේ. මොකද ගොයන් තිබ්බයි හරියේ. ඉතින් මේ ගොයන් දෙබා කරගෙන අර සතෙක් දුවන වගේ මුගුටි දුවන වගේ තමයි දිව්වේ. ඉතින් හෝ කියාගෙන ගියා. ඉතින් තව දෙයක් කියන්න ඕනේ මගේ එක්ස්පෙරිමන්ට් එකේදී අහුණු හඬයි වෙන ගමක ඉඳලා අහපු හඬ දෙකක් කියලා තමයි මට හිතෙන්නේ. මොකද ගොඩක් දෙනෙක් කියවා උලම රෙමේ කියලා නෑ. මූ පොළොවේ දිගේ ආපු සතෙක් මූ දිව්වේ. ඉතින් මූ හරියට දුවන්න පුළුවන් මට හෙන ස්පීඩ් එකකින් හොඳට දිබ්බා. ඉතින් ඒ දේවල් තමයි තේරුනේ. ඉතින් ගොඩක් දෙනෙක් කියවා මේක ඇත්තටම අවතාරයක්ද කියලා. තව එකක් කියන්න ඕනේ මම බෑග් එකේ අරන් ගියා ඌරු මස් කෙල්ලක්. එතන දිවිච්ච ඇත්තටම අමුත්ත සිදුවීමක් එක හදලා කියනවනම් නෙවෙයි. මම ඌරු මස් කෙල් දෙයක් අරන් ගියා. මට මතකයි එක ඌරු මස් කෙල්ලයි තිබ්බේ. අනිත් එකට මොකක් වුණාද කියලා දන්නේ නැහැ. මම බෑග් එකේ චෙක් කරලා බලනකොට ලොකු සිපර් එකේ දාලා මම හොඳටම පාසල් කරලා මම ඒවා ආරක්ෂිත විදිහට හොඳටම මතක වෙලා දැම්මේ. දෙකක් අරන් ගියා. බෑග් එකේ මම ගත්ත එක කෑල්ලයි. ඉතින් මම ඒක ගැන වැඩි අහන්න බලන්න කියලා ඒත් මට පස්සේ දවසක මතක් වුණා මම දෙකක් අරන් ගියා නේද. ඒකෙන් අනිත් එකට මොකද වුනේ කියලා. ඉතින් අදටත් අභිරහසක්. මොකද වුනේ කියලා. ඉතින් සොම් පින්නක් කරා තමයි ඉතින් ගියේ අපි. ඉතින් බලපෑමක් වුණේ නැහැ අපිට. මගේ හීනයක්වත් අඩුම ගානේ එහෙම දෙයක්වත් වෙලා තිබ්බේ නැහැ. ඉතින් කටුස්සු විශේෂයක් තමයි මේ හූ කියන්නේ. මොකද උගේ සමහරක් වෙලාවට මේක මේ යකෙක් කෑ ගහනවා කියනකොට මේ ඉතින් සාමාන්‍ය විදිහට ගත්තොත් යහෙක් එක හුස්මට අල්ලාගෙන ඉන්නවා හූ කියන හඬ. සාමාන්‍ය මම මේක යන ඉස්සරහට කරන්නම් මේ හොල්මන් කෑ ගහනවා කියන්නේ යකෙක් කෑ ගහනවා කියන්නේ මොකද්ද? ඉතින් එක හුස්මට අල්ලාගෙන ඉන්නවා. ඉතින් එතකොට ශබ්දේ ගොඩක් සාමාන්‍ය විනාඩි දෙකක් තුනක් අතර එකට කෑ ගහන්න පුළුවන්. අර අපි පෙනහළු වලින් ඇවිල්ලා කෑ ගහනවට වඩා යාල් පුළුවන් ඊට වඩා ප්‍රසාරණයකින් මේක ශබ්ද කරන්න. ඉතින් ඒ නිසා මම කියන්නේ මේක සතෙක් කියලා. ඉතින් ඒ හින්දා අපි යම් ඒකේ දැක්ක දේවල් අපි ඒ එක්ස්පෙරිමන්ට් එකේදී අපිට හම්බුන දේවල් බලන්න. ඉතින් බය වෙන්න එපා. මගේ channel එකට කියන්න බලන්න subscribe button එක ඔබලා. ඊට යාබන් තියෙන bell icon එක touch කරලා ඉන්න අලුත්ම එක්ස්පෙරිමන්ට් එක දමත්ත ගන්න එක්ස්පෙරිමන්ට් ඔයාලා හිනකින්වත් හිතන්නේ නැති ලංකාවේ ප්‍රථම දේවල් මගේ channel එකකින් බලා ගන්න පුළුවන් ඉස්සරහට. එහෙනම් ඒ වගේ තමයි මගේ video share කරන්න. ඒ වගේ තමයි මගේ video like කරන්න. ඔයාලගේ අදහස් අනිවාර්යෙන් පළවෙනි section එකේ comment කරගෙන යන්න. එහෙනම් ඔයාලා සුබ දවසක් අලුත්ම අලුත් video එකක් හම්බ වෙනවා. මම අර mask කෑල්ල දානකොට මේක අලු වෙලා තියෙන ඔයාලා පේනවත් දන්නේ නැහැ. මේ අනේ අතරම ඒක ගොඩක් මම පෙන්වන්න හිටියා අපි දමන් දානවා මන් දැයි. මට පස්සේ තමයි දන්නේ camera එකේ record වෙලා නැහැ. internet storage එක සම් එකේ storage එක run වෙලා normal record එකක් ලා තියෙන්නේ. ඒක සමා වෙන්න ඕනේ අතරම. मामा तमाम सद्यालट पेन मल्ल पास
මෙන්න යාලේ. ඔව් ඔව් මෙතන යාලේ. මෙන්න. පේන වැඩ නේද? නෝ මචං ළඟම. අර අපි ඉන්න ලැබිලි කනේ.